ඇත්තටම මට හිතෙනවා මේ ලෝකේ මිනිස්සු අම්මා ගැන කතා කරනවට සාපේක්ෂව අප්පච්චි ගැන එහෙම නැත්නම් තාත්තා ගැන කතා කරන ප්‍රමාණය බොහොම අඩුයි. ඒකට හේතුව තමයි මහමෙරක් තරම් දුකක් වුණත් හිතේ තද කරගෙන එක කඳුලක්වත් හෙලන්නේ නැතුව ඉන්න අප්පච්චිට පුදුමාකාර ශක්තියක් තියෙනවා. ඒ නිසා තමයි හිත ගලක් වගේ තදයි. කිසිම විලාවක දුකක් හිතෙන්නේ නැහැ. පුදුම ගොරෝසු විදිහට ජීවත් වෙන්න කියලා උදාරු තව අප්පච්චිට දොස් නගන අවස්ථා අනන්ත ප්‍රමාණ හේතු. හැබැයි අප්පච්චි විදින දුක අප්පච්චිගේ කටුකත්වය ගැන මට හොඳට දැනෙන්න පටන් ගත්තේ මමත් අප්පච්චි කෙනෙක් වුණාට පස්සේ. අම්මා සඳකි මම ඒ ලොව හිරුය රීදී ඒර හඳෙන් නුඹේ ලෝකය එළිය වුනි. මේ දිහෙද මනුස්සයා අම්මා තරම්ම දරුවන්ට දැනෙන්නේ නැත්තේ සමහර විට අම්මා තරම් වාචිකව එහෙම නැත්නම් කායිකව දරුවන්ට ලං නොවන නිසා. මොකද පීතෘමූලික සමාජයක් නිසා තාත්තා එහෙම නැත්නම් අප්පච්චි කියන භූමිකාව කෙසියම් රාමුවකට ගොනු කරලා තියෙනවා. ඒ නිසා සමහර විට තාත්තා අම්මා තරම්ම දරුවන්ට සමීප වෙන්න යන්නේ නැහැ. මොකද තාත්තා කියලා කියන්නේ බොහොම ශක්තිමත් කෙනෙක්, පෞරුෂ සම්පන්න කෙනෙක් කියලා සමාජය තුළ ගොඩනැගිච්ච කිසියම් මතයක් තියෙනවා. ඒ නිසා තාත්තා මොන තරම් දරුවන්ට ආදරේ කරත් ඒක දරුවන්ට දැනෙන විදිහට පෙන්වන්න ඔහු කැමති නැහැ. සිරුරේ දුවන්නේ මගේලේ. සමහර විට අම්මා තරම් අප්පච්චිට ලිහිල් විදිහට ගනුදෙනු කරන්න බැරි වෙන්න හේතු ගාණක් තියෙන්න පුළුවන්. මොකද අම්මා වගේම අප්පච්චිත් හෙට දවස ගැන සැලසුම් කරනවා. මේ දෙකේ වෙනස තමයි ඒ සැලසුම ගැන අම්මා කියනවා. හැබැයි තාත්තා සැලසුම් හිතේ තියාගෙන හෙට දවස තුල කොහොමද මම මගේ ජීවිතාව අරගෙන යන්නේ? දරුවන්ට පාසල් යන්න කොයි විදිහටද මම උපයන්නේ? ණය වාරිකේ දාන්නේ කොහොමද? මේ වගේ මහා සැලසුම් ගොඩක ඉන්න අප්පච්චි සමහර විටක දරුවන්ට අම්මා තරම් සමීප වෙන්න ඔහුගේ හිත දෙන්නේ නැහැ. කල්පනා කරලා බලන්න මේ වෙනකොටත් ඔයාගේ අප්පච්චි කාට හරි ගයක් හදන්න මහා අවකාශයකේ සමහර විටක විත්‍යක් බලන්න. එහෙම නැත්නම් කිරිබාල්දියත් ළඟ තියාගෙන අවුව ටිකක් නිමෙනක ගහක් මුලට ගලා වාඩි වෙලා එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේට හවසට කීයක් හරි අරගෙන යන්න හීන මමම ත්‍රිවිධයක් උඩට වෙලා කවුරු හරි නිකන් වාඩි වෙලා ඇති. නැත්තම් ඔෆිස් එක මහා ෆයිල් ගොඩක් තියාගෙන මේ වැඩ ටික මම කොහොමද ඉවර කරන්න කියන්නේ හිතෙහි කල්පනා කරලා. ඔයාට හවසට ගෙදර එනකොට මුරුක්කු පැකට් එකක් අරගෙන අප්පච්චි මොන තරම් ගැහැටක් වුණාද කියලා ඔයා දන්නේ. සමහර විට කී දිනකට නම් බාල්දි වෙන ඇති. කී දිනකුවෙන් වචන අහනවා ඇත. ඒත් ගෙදර ආපුවම කියන්නේ මහා උජාරුවේ. ඔන්න බෑග් එකේ චොකලට් එකක් ඇති. මුරුක්කු පැකට් එකක් ඇති. කාලා හිටියන. හැම කෙනෙක්ම කතා කරන්නේ දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න අම්මා විඳින දුක ගැන විතරයි. ඒකට කිසිම තර්කයක් නැහැ. මොකද අම්මා කෙනෙක් තරම් දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න අප්පච්චි කෙනෙක් වදවිදින්නේ නැහැ. හැබැයි පුතේ ඔයා ඉපදෙන්න ඉස්පිරිතාලෙට ගිහිල්ලා ප්‍රසූතිකාගාරේ පිටියට කන කියලා බලාගෙන ඇඟිලි ගැනගෙන ඉන්නේ ඔයාගේ අඬන හඬ හඬ. ඒ වෙනාවේ අප්පච්චි කෙනෙකුගේ හදවත ගැහෙන හඬ වනින්න පුළුවන් නම් මේ ලෝකේ අප්පච්චි කෙනෙකුට දරුවෙක් බිහි කරන්න මොන තරම්නම් දුකක් වෙනවද, වේදනාවක් වෙනවද, බයකින්ද ඉන්නේ කියලා එතකට දැනගන්න. ඔයාව මේ ලෝකෙට ආපු දවසේ ඉඳලා කවද හරි දවසක මගේ පුතාව මගේ දුවට ලොකු මහත් දෙයක් ලොකු
ගහකු නොවන කෙනෙක් කරනවා කියලා මම හිතන්නේ ගහන සැලසුම් ටික මෙලොක කිසිම කෙනෙක්ට අහුවෙලා නැහැ සිරුරේ දුවන්නේ මගේ නුවේ පුතුනේ ඔයාට අප්පච්චි හොඳට දැනෙන්න ඕනේ නම් එක දවසක් වැඩ ඇරිලා රැට නිදාගන්නකොට එයා කෙඳිරි ගගා එහෙට මෙහෙට පෙරලි පෙරලි නිදාගන්න ගන්න උත්සාහය දිහා මොහොතක් බලාගෙන ඉන්න. එයා ඇයි ඒ විදිහට කෙඳිරි ගහන්නේ? ඇයි එයාට ඇස් දෙක පියාගන්න ඒ තරම් අමාරු වුනේ? වෙන මොකටවත් නෙමෙයි පුතේ. උදේ ඉඳලා හවස් වෙනකම් එයා ගොඩාක් දුක් විඳි මොකටද? තනියෙන් සැපක් විඳින්න නෙමෙයි. ඔයා ඇතුළු ඔයාගේ පවුලේ හැම කෙනෙකුටම හේට දවස ලස්සන කරන්න තමයි එයා ඒ විදිහට ගොඩාක් දුක් විඳින්නේ. ඒ නිසා මම ඉල්ලන්නේ අම්මට වගේම අප්පච්චිටත් ටිකක් සමීප වෙන්න. අම්මගේ ඇඟේ දැවටි දැවටි එයාගේ උඩුක්කුවේ වාඩි වෙනවා වගේම ඔයා කොච්චර ලොකු වුණත් ඔයාට පුළුවන් නම් අප්පච්චි ගැඟේ ටිකක් දැවටෙන්න. අප්පච්චිගේ උඩුක්කුවේ ටිකක් වාඩි වෙන්න. එදාට ගලක් වගේ තද කරගෙන ඉන්න ආතරේ එයාගේ ඇස් දෙකෙන් දෝරේ ගන්නවා ඔයාට දැක බලා ගන්න පුළුවන් වෙයි. අම්මා වරුන් පමනද